අනිපත්තෙන් ලසිත් මාලිංගගේ සහායක පොන්දියවන්න විදිහට පොන්දියවන්නේ දෙන්නාගේ පොන්දියීමේ වේගවත්භාවයේ හිඳම ඔස්ට්‍රේලියානු කණ්ඩායම එදා අසරණ වුණේ කොහොමද කියලා ආයේ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැනේ. වේගින්ම යව බෝලේ කීයද වේගෙ තිබ්බේ කොච්චරද? පාකිස්තාන් සංචාරයේදී එක පන්දුවක් මට මතකයි 141ක වේගයෙන් පන්දු දෝලලා 140 එකක වේගයෙන් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඒ පළවෙනි තරඟේදී තරඟයේ වීරයා බවට පත් වෙනවා. 2017න් පස්සේ තාම ජාතික කණ්ඩායම නියෝජනය කරන්න විකුම්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇයි විකුම් එහෙම වෙන්නේ? ඇත්තමයි ඒකට මම හේතුව ආදරත් මම තව දන්නේ නැහැ. මට ඇත්තම කියලා නම් මට කිසිම කෙනෙක් කියලාවත් නැහැ. මේක තමයි හේතුව ඩ්‍රොප් වෙන්න හේතුව කියලාත් මට කිසිම කෙනෙක් කියලා නැහැ. ඉතින් ඔයාට හිතෙන්නේ මොකද ආසන්නම සිදුවීමක්? ඔයාට නිකන් පෞද්ගලික හිතෙන්නේ නැද්ද? ඇත්තට මට පෞද්ගලික හිතෙන්නේ මම ආසන්නම සිදුවීම පාකිස්තානයේ සංචාරයේදී අවසාන පන්දු වලට ලකුණු 12ක් ලබා ගන්න තිබ්බා. මට තමයි අවසාන ඕවරේ ලබා දුන්නේ. එතකොට නායකත්ව දැරුවේ තිසර පෙරේරා. ඉතින් මට මම හොඳින් පන්දු වල තිබ්බා. මේ මොහොතේ ඉතින් හොඳින් පන්දු වල තිබ්බට මම අවසාන පන්දු ඕවරේ මට ලබා දුන්නා. ඉතින් පළමු පන්දුවේම කඩුලක් ලබා ගත්ත අවසාන පන්දු ඕවරේ මට මතකයි හතරවෙනි පන්දුවේ වගේ උඩ පන්දුවක් ලබා දුන්න ටාස්ක් ගුණ දෙක අතරේ ඉතින් අවසාන දැසට කැච් එක ගිලී ගියා. ඉතින් ඉන්පසු ඊළඟ පන්දුවට සදත් කාණිසින් හය පාරක් කෙල්ල කරා. ඉතින් ඒ අවස්ථාවේදී අපි තරහේ පරාජය වුණා. මම කියන්නේ මගේ ඉතින් දක්ෂතාවයන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා මම හිතනවා මගේ පෞද්ගලිකවම. ඉතින් 2018 වසරේ ඉඳන් 2021 වෙනතුරු අද වෙනතුරු මට ජාතික කණ්ඩායම යොදලා ගන්න ඉතින් අර අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. 2021 මේ අවුරුද්දේ SLPL ආයේ තියෙනවා. මේක මම හිතනවා මේකට අවස්ථාවක් එයි කියලා. අතරයි මට මම බලාපොරොත්තු වෙන අතරම මට අවස්ථාව ලැබෙයි කියලා. SLPL තරගාවලිය කියන්නේ රටේ නෙමෙයි ලෝකෙම බාබල්න ක්‍රීඩා තරගාවලියක්. ඉතින් ඒ තරගාවලිය නියෝජනය කරන්න හම්බුනොත් ඇයි ඉතින් නැවතත් ඒ සුපුරුදු දක්ෂතාවයට ඇවිල්ලා ඉතින් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඉදිරියට T20 ලෝක කුසලන තියෙනවා අපේ. ඉතින් ඒකට බලාපොරොත්තුවත් ඇතුව ඉතින් SLPL තරගාවලිය අවස්ථාවක් හම්බුනොත් උපරිම දක්ෂතාව දක්වලා නැවතත් ජාතික කණ්ඩායම ගෙඩ ගන්න බලාප. මේ වීඩියෝ එක බලන ඔයත් ලංකාවින් එක ක්‍රිකට් පිස්සෙක් නා අනිවාර්යෙන්ම මගේ ටික්ක YouTube channel එක subscribe කරන්න, like කියන්න, comment එකක් දාන්න. ඔයගිත් අපි මේ වගේ ක්‍රිකට් පිස්සෙක් ඉන්නවනේ.